ඔයා සිං කරනකොට අත්‍යවශ්‍ය වෙනම අංගයක් තමයි විබ්‍රාටෝ කියන්නේ. දැන් විබ්‍රාටෝ කියන්නේ සිංහල අර්ථයෙන් මොකද කියන්නේ? වයිබ්‍රේට් වෙනවා කියන්නේ වෙවුලලක තියෙන කියන්නේ. එතකොට විබ්‍රාටෝ කියන එකේ දැන් ඒ අපි බලමු ඒ ගුණාංගවල විබ්‍රාටෝ කියන එක ඉතාමත්ම වටින ටෙක්නික් එකක්. ඔයා හිතන්න මෙහෙම. ඔයා සිං කරගෙන යනවා. උදාහරණයකට සා. සා ස්වරේ, සා නෝට් එක, නැත්නම් සී නෝට් එක. ඔයා දන්නවා ඔයා එක දිගට ඒ නෝට් එකේ ඉන්නකොට හරිද? ඔයා එක දිගට නෝට් එකේ ඉන්නකොට පොඩි වෙවුලීමක් වෙනවා. ඇත්තට මේ වෙවුලීම කැතයි. ඒක හදාගන්න පුළුවන්. ඒක හදාගන්න පුළුවන් වෙන්නේ ඔයා breathe control exercises. ඒ කියන්නේ හොඳට හුස්ම පාලන අභ්‍යාස කරාට පස්සේ තමයි ඔයාට ඒක සුපිරියටම control කරන්න පුළුවන්. හැබැයි ඔයාට දැන් එකපාරට මාස දෙකකින් තුනකින් ඒ තත්ත්වෙට එන්න බෑ. ඇත්තම කතාව ඒතත් සමහරක් වෙලාවට ඔයාට ගොඩාක් ගොඩාක් breathe practice කරන්න වෙනවා. ඒ විදිහේ දැන් උදාහරණයක් විදියට ඉන්දියන් සිංගර්ස්ලා. ඒගොල්ලෝගේ නෝට් එක එක දිගට මෙහෙම තියාගෙන කියාගෙන ඒදර එක දිගට නෝට් එකේ ඉන්නේ කරන්නේ. හැබැයි මේ අඩුපාඩු වහගන්න පුළුවන් ඔගොල්ලන්ට පොඩ්ඩක් එහෙම උඩ යන පල්ලෙහාට යන පිච් එක වෙනස් වෙන ඒවා හදාගන්න පුළුවන් විබ්‍රාටෝ ටෙක්නික් එකේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ විබ්‍රාටෝ ටෙක්නික් එක ගෙනාවේ මෙන්න මේ වැර මේ මේ දැන් මේ විදිහට පිච් එක එහෙම අවුල් යන එක වළක්ව ගන්න නෙවෙයි ඇත්තටම. ඒක වෙස්ටර්න් මියුසික් ඒ කියන්නේ වෙස්ටර්න් බටහිර සංගීතයේ තියෙන ටෙක්නික් එකක්. ඒක අනිවාර්ය ටෙක්නික් එකක්. ප්‍රධාන ටෙක්නික් එකක්. ස්කෝර් වෙන ටෙක්නික් එකක්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැන් අන්ද අහලා තියෙනවද ඔපෙරා සින්දු වල එහෙම නෝ 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 ඔන්න ඔය විදිහට ඉතා ප්‍රබල අර වේව් එකක් යනවා. අන්න ඕකට තමයි විබ්‍රාටෝ කියන්නේ. හරිද? ඒකට පරිබාහිර දෙයක් තියෙනවා ට්‍රෙමෙලෝ කියලා. හරිද? ට්‍රෙමෙලෝ කියන්නේ විබ්‍රාටෝ කියන්නේ දෙකක් කියලා අපි දැනට ඉගෙන ගමුකෝ. හැබැයි ඇත්තට මේක දෙකක්. දැන් විබ්‍රාටෝ කියන එක ගොඩාක් කට්ටියට උපතින් පිළිටනවා. ඒ කියන්නේ සමහර කට්ටියට සින්දු වල ඇහිලා 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 පුරුදුනවා. හැබැයි මට විබ්‍රාටෝ තිබ්බේ නෑ එහෙම. උදාහරණයක් විදිහට මිල්ටන් මල්වරච්චිසින් වීදි කොනේ එයාගේ සින්දු වල අම්බාලේක විබ්‍රාටෝ තියෙනවා. කසුම් කල්හාරගේ. කසුම් කල්හාරගේ සින්දු වල අනන්තයට යන පාර දිගේ අය එනවා. අනිවාර්යෙන්ම විබ්‍රාටෝ තියෙනවා ඒ සිංගින් වල. විබ්‍රාටෝ ඉගෙන ගන්න හරිම ලේසි. පටස් ගාල ඉගෙන ගන්න පුළුවන්. පට්ට ගාල ලේසි විදියක් කියලා දෙන්න. සමහරක් අය කියනවා කියලා නිකන් අර එක දිගට මෙහෙම මෙහෙම කටහඬ හොල්ලනවා කියලා. ඇත්තටම අපි හි හි කටහඬ හෙල්ලීමක් නෙවෙයි කරන්නේ. අපි කටහඬ හොල්ලන එක නෙවෙයි කරන්නේ. උදාහරණයක් විදියට ඔයා කට හා 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 අනන්තයට යන පාර දිගේ කටෙන් කරන දෙයක් නෙවෙයි. මේක උගුර ඇතුලෙන් කරන දෙයක්. ඒතර විබ්‍රාටෝ කියන එක එහෙම ලේසියෙන් ඉගෙන ගන්න බෑ. කට හොල්ලපු වලේට විබ්‍රාටෝ නෙවෙයි ඒක. විබ්‍රාටෝ වෙන්න නම් අනිවාර්යයෙන්ම පස් සුපිරියට ඒක කරන්න ඕන මේ විදිහට. එන පවර්ෆුල් වොයිස් එකේ. හරි ලේසි. හරිම ලේසි. මම ඉතින් විබ්‍රාටෝ කියන එක ඕගොල්ලෝ දන්නවා. දැන් තව උදාහරණ දෙන්න විබ්‍රාටෝ වලට නිකන් අර අපේ සින්දු වල දන්නවා. ආදරේ දැක්කද? මගේ කට පොඩ්ඩක් අත හෙල්ලුණාද? නෑ. මගේ උගුරෙන් එක් කරන්නේ. ඔයා විබ්‍රාටෝ පුළුවන් කෙනෙක් නම් කරන උගුරට ඇඟිල්ල ඒක දැනෙන්නේ. කල කටින් මේක කරන්න. කටින් කරන්න කිසිම දෙයක්. විබ්‍රාටෝ වල ඒක කරන්නේ උගුරේ. ඔයාට කරන්න තියෙන්නේ දැන් ඔයා හිතන්න ඔයා රේසින් කාරයක් කියලා. ඔයා රේසින් කාරයක් කියලා හිතාගන්න. ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගත්තද? දැන් ඇස් දෙක පියාගෙන ඔයා හිතන්නවා රේසින් කාරයක් කියලා. රේසින් කාර්යයකදී ඔයා දන්නවා රේසින් කාර්යයක කියන්නේ රේසින් කාරය හරි රේසින් බයික් එකක් හරි. ඔයා රේස් එක පටන් ගන්න කලින් ඔයා දන්නවා ඔයා රේස් කරනවානේ වුම් 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 ගාලා.
ඒවගේ ඔයාගේ කටහඬ හම් කරන්න හම් අල්මයන් අල්මයන් හයන් හම් හම් දැන් රේසින් කාර් එකේ සද්දේ හිතා ගන්න හම් කියන සද්දේ හම් හම් අල්මයන් සද්ද කරන්න දැන් ඔයා ගන්න එක රිද්මයකට මේක 1 2 3 4 Then, එක රිද්මයකට එක 1 2 3 4 ඔයාට මොකක් කරද දැන් දැන් ඔයා ඒක 1 2 3 4 එක වේගෙ වැඩි කරන්න 1 2 3 4 දැන් තව වේගෙ වැඩි කරන්න දැන් තව වේගෙ වැඩි කරන්න ඔහොම ඔයාට සින්දුවක් කරගෙන ආදරේ කියලා ගන්නකො ආදරේ කියන එක ආදරේ හරි දැක්කද ආදරය මනරම් රේසින් කාර් ආදරය මනරම් කියන එක අරගන්න ආදරය මනරම් ඕක එක දිගට දවස් දෙක තුනක් කරන්න ඔයාගේ උගුරටම දැනෙනවා මොකද්ද විබ්‍රාටෝ කියන්නේ කියලා ඊට පස්සේ අපි බලමු විබ්‍රාටෝ පර්ෆෙක්ට් කරගන්න කොහොමද කියලා මම මේ මුලින්ම කරේ ඔයාලට මේ විබ්‍රාටෝ කියන එකට ඉන්ට්‍රොඩක්ෂන් එක. හැබැයි විනාඩි 3යි යන්නේ මේක හරියට ඉගෙන ගන්න. හරි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අනිවාර්යයෙන්ම subscribe කරන්න, subscribe කරලා like කරන්න, like කරලා කට්ටියට share කරන්න. නැත්තම් මේ විදිහේ වීඩියෝස් වටේ ගියේ නැත්තම් වැඩක් නැහැ නේ කොහොමද හරියට singing කියන එක ඉගෙන ගන්න. Right. ගියලෙන්නම්.